වස්සාන ධර්මදේශනා යම් කිසි තැනක චතුරාරය සත්‍යය ධර්මය ප්‍රකටවීමක් වෙද. ඒ චතුරාරය සත්‍යයේ ප්‍රකටවීම මයි. අපිසිියල්ල හැටියට හඳුනා ගන්නමේ ලෝකේ තුළ ආර්යන් විසි නවබෝධ කරනු කිසිම අවස්ථාවක වෙනස් කළ නොහැකි ශ්‍රේෂ්ට වෝ ධර්මතාවයන් තමයි, චතුාය සත්‍යය ධර්මය කෙළ කියන්නේ. එක චතුරාරය සත්ත්‍යය ධර්මය මේ ලෝකයේ කිසිදු කෙනෙකුට අසත්‍යයක් හැටියට ප්‍රකට කරන්න බෑ සත්ත්‍යය සත්ත්‍යයක් මයි. ආත් පස සියල්ල විමසා බැලීමේදේ සත්‍යය මේ ලෝකේ යම්තාක් වෙද්දේ සියලු සත්‍යය අත්තර අග්‍රවෙනි ශ්‍රේෂ්ට වෙන්නේ. පරම සත්‍යය බවට පත්තින්නේ චතුරාරය සත්‍යයයි. එක චතුරාරය සත්‍යය තමයි සියල්ල කියන තැනට අපිට දාල කතා කරන්න පුළහංකම ලැබෙන්නේ. කෙනෙක් මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේත්. සියල්ල දැනගත්තා කියන තැනට අපිට හඳුන්න්නන්ට පුළහංකම ලැබෙන්නේත් යම් කිසි දවසක චතුරායේ සත්‍ය ධර්මය අවබෝදධ කිරීම මයි. චතුායේ සත්ති ධර්ම අවෝධ නවා. ර ල් ක ල් ෝ ියල්ල වබෝධ ොකල පුද ගල බව ත් න ක ීවි තු ගෙන ග න්න . න විද්‍යාව ක ග ගන්නවා බෞතික විද්‍යාව කළ ගෙන ග න්නවා සයි ක විද්‍යාව කළ ගෙන ග යි ගට ප් ද්‍යාව කළ ගෙන ගන්නවා තරක විද්‍යාව කළ ගෙන ගවා ජ විද්‍යාව කෙ ගෙන ගන්නවා ියලම. විද්‍යාවල් මේ සියලුම දේවල් අතර ශ්‍රේෂ්ඨ වූ සත්‍යය බවට පත්තෙන්නේ අපි ඉගෙනගන්න දේවල් සියල්ලම පැත්තකට දාලා මෙලෝකේ නිවනක් පිණිස හේතුවෙන යතාාර්ථයක් හැටියට මේ ලෝකයන්තුළ පවතින පරම සත්‍යය බවට පත්තෙන්නේ චතුරාරය සතති ධර්මය දිනපතා නවත්තමු ධර්ම දේශන ස්ශ්‍රමණය කිරීමට, වස්සාාන ධර්මදේශනා අපගේ YouTubeටප් නෑලිකාව දැන්ම සබස්කරයි් කරන්න වෙෙලයිකරනය ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා යටප් නෑලිකාවඔස්සේ ප්‍රචාය වන මෙම සමතුර ධර්මානු ශාසනාව පෙනුවෙන් පින් පර දායකත්තුවයගෙන කටයුතු කළේ කොළඹ පහ, රුවන් මාවතේ පදිංචි ජානකී කළුබෝවිල මහත්මිය සහ රවී කළුබෝවිල මහත්ම ඇදලු සහෝදර සහෝදර පිරිසයි. එம்ම පින්වත් පිරිස්සගේ ප්‍රදහන අරමුණවන්නේ දෙදහස් දෙකවසරේ අගොස්තුමස තිස්සුන දින පරලෝ සැපත්. කටුවාවල විස්සූ මල්ලිකා ගුණසේකර ආදරණීිය මෞතුමයට සහ. මීට වසර විසි නவைකට පිරම්මිය ගිය. சேන குුණசேකර ஆතரණිය பතුමට පின் அனுமூதன்න් කරමින් වස්සාන ධර්ම දේශනනාජට් නාිකාවස්ේ ධර්මදානமය பின் கමක්சது கிறීමයි. இමின்ம கொළம்ப பහ චිතராலேேன் හි පදිංචිවසිට මියගිය வில்ஃபட் கළுபෝவில்ல ආදරණිය පියன்னන්ටත් கමලා කළபෝවිල ෑබර மேනියන්ටත් පලුවත් සுතිය පිණසම මෙම ධර්මදානබේ කුසලය හේතු වාසனாவேවා. අ දේශකෑණන් වහන්සේ කෑගල්ල හිරිවඩන්න හල්පිටිය ශ්‍රී ශෛලාරාමමහා විහාරවාසී පූචපාද දැලිවල බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලීසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස. சුනන්තු සගගමොක්හදං දම්ම සවන කාලු අයංභදන්තා දම්ම සවන කාලු අයංභදන්තා දම්ම සවන කාලු අයංභදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්සෙ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස සාධසාධෝසාදුු අභිං්ඥියන් අභි්ඥාතන් භාාවේ තබ්භංච භාවිතන් පහතබ්බං පහිනංමි තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන ශ්‍රද්ධාවන්ත පිංහතුනි ඔබ මේ සියුලු දෙනාම සූදානන්වෙන්නේ වස්සාන ධර්මදේශනා යුටබ නාලිකාවස්සේ විකාශය කරන තවත් එෙක් සද්ධර්ම දේශනාවක් ශ්‍රවනය කිරීමට. අද මේ ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ කොළඹ පහා රුවන්මාවතය පදිංචි, ජානකී කළුබෝවිල නෝනා මහත්නය සහ, රවී කළුබෝවිල මහත්මාන නැතුළු සහෝදර සහෝදරයන් පිරිස. ඒ පිංනතුන්ගේ දායකත්වය අනුග්‍රහයි යටතේ වස්සාන ධර්මදේශනා යබ නාලිකා ඔස්සේ ඔබට බුදුරජාණන් වහන්සේගේ යුතුම් ශ්‍රී සද්ධර්මය අදදිනයේදී ශ්‍රවනය කිරීමට අවකාශය ලැබෙනවා. මේට පෙර දේශනාවේදී අපවිසිම් සිදුකනල අද දේශනාවේදී අප විශේෂයෙන් දේශනාවට අරමුණු කරගන්නට එෙදනේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අතර සුවිශේෂී බුදුගුණයක් වන අරහන් සම්බුදුගුණය විශේෂෙන් එදව සි සිහිපත් කරන්නට යෙදනා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට මෙනිහි කිරීමට පහසුවන පරිදි මේ බුදුගුණ නවාරහාදී ගුණයන්තුළ ගැබ් කරල දේශනා කරලා තියෙන ආකාරය පිළිබඳව අපේ පිළිබඳව දැනුවත් වනාා. එනම් අරහන් සම්මා සම්බුද්ධ විජ්්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදුූ අනුත්තරූ පුරිසධම්ම සාරති සත්තාදේව මනුස්සානන් බුද්ධෝ භගවා කියන මේ උතුම් බුදුගුණ නමේ තමයි අපි නවාරහාදී බුදුගුණ වශයෙන් සාකච්ඡාවට භාජනය කරන්නේ. නමුත් අපි එදවස හොඳින් දැනුවත් වනාා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ මේ නමයට පමණක් සීම නොවන බව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණේ ඒ කාන්තේෙන්ම අනන්තයි අප්‍රමාණයි නමුත් ශ්‍රාවකයාට මෙනිහි කිරීමේ පහසුව පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට නවගුණේකින්ගේ ගුණේ අනුග්‍රාකොට සලකලා දේශනා කරලා තිබෙන්නේ ඒතිඒ ගුණාතර පලවෙනි ගුණේ හැටියට අප අරහන් ගුණේ පිළිබඳව හොඳ විග්‍රහය මීට පෙරදේශනවීදි සිද්ධ කලා අතර අද මේ දේශනාවීද අප බලාපොරොත්තු වෙන්නේ. සම්මා සම්බුද්ධ ගුණේ පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. මොකද අපිට මේ වගේ කාලේක බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳෝ හොඳ අවබෝධයක් වැටහීමක් ලබාගන්න පුළොහන්නම් එක ඉතාමත් වැදගත්. මොද අපිට ඉතාමත් වැදගත්වෙන කාරණාව තමයි අපේ සිත නිවාගැනීම. ඒ නිවාගැනීමට බුදුගුණ තරම් ප්‍රබල සාධකයක් ප්‍රබල දෙයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන් න්නේනෑ ඔබදරන්නවා අද වෙනකොට මිනිස්සුන්ගේ ආතතිය වැඩි වෙලාතියනෝ රටේ පවතින ආර්ථික තත්ත්වය මත ඊළඟට එකී ආතතිය පදනම් කරගෙන දූෂණය ඒවාගේම වංචාව ඊළඟට මිනීමැරුම්, ඒවාගේම හොරකම් කොල්ලකෑම්මේවා ෙදේවාල් ලෙන්ඩ ෙන්ඩ ීග්‍රෙම් වැඩි වෙලා තියෙනවා තිේ වැනි පරිසරයක බුදුරජාණන් වහන්සේගේ බුදුගුණේ අපිට මෙනහි කරන්ට අවස්ථාව උදාකර ගැනීමම අපිට භාග්‍යයා. මොකදේ බුදුගුණ මෙනී කිරීමත් තුළලින් අපේ හිතට සැනසීමක්ම ඇතිවෙන්නේ ඒකින් අපිට විපතාක් හරදරයක් පීඩාවක් ආතතියක් ඒ බුදුගුණ වනිී කිරීමත් තුලින් ඇතිවෙෙන නහැ පිංඇතුනි. ඒනි සාපි බදගුණන පිළිබඳ අවදධාන යොමු කරමු අදදිනේදි සම්මා සම්බුද්ධගුණේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නමුත් මින් ඉදිරියට පවත්වන දේශනා තුළදිී, වස්සාන ධර්ම දේශනා මෙ යබ් නාලිකාවස්ේ පවත්තන සෑම ධර්ම දේශනාවකට අපි බලාපොරොත්තිෙනවා එක බුද්ගුණනකිින් එක සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු ඇතුව ඉන්නවා. තිං දෙවැනි අවස්ථාව හැටියට අද සම්මා සම්බුදුගුණේ පිළිබඳ අපි සාකච්ඡා කරමු. ඉසල්ල අපි මේ වචන ආර්ථයට ටික කවධානය යොමුකරමු විශේෂෙන් මේ සම්මා සම්බුද්ධ කියන පදය තුළ බුද්ධ කියන ශබ්දය ගත්තහම බුද්ධ කියන ශබ්දය හැදෙන්නේ බුද්ධ කියන ධාත්වෙන්. එකන අවබෝධ කිරීමේ ධාතුවන් බුද්ධ කියන ශබ්දය නිර්මාණය වෙලා තිබෙන්නේ. බුදධ කියන ශබ්දය බුද් කියන ප්‍රකෘතියේ මූලි කාර්තයේ ප්‍රධාන අර්ථයතම අවබෝධ කිරීම. එතකොටඒ බුද් කියන ධාතුවට ඒ බුද් කියන ධාතුවට අතීතකාල කෘධන්තා ප්‍රත්්‍යයක් ව තකාරය එකතුවීමෙන් තමයි බුද්ධ කියන ශබ්දය නිර්මාණය වෙන්නේ. එතකොට ඒ බුද්ධ කියන වචනය තුළින් අර්ථගැන් වෙන්නේ අවබෝධ කළ කියන අර්ථය තමයි ගොඩනැගන්නේ. එක වර්ණගල ගත්තාම අවබෝධ කළ තැනත්තා කියන අර්ථයෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සං කියන උපසර්ගය භාවිතා කිරීම තුළින්. එකී අවබෝධ කිරීමි අර්ථය එමනත්තං අවබෝධ කලාවූ කියන ඒ වචනීෙන් එන අර්ථය තවත් තීවුරභාවට පත්කරලා තිබෙනවා මනාසි අවබෝධ කියන අර්ථයට ගොඩනගල තියෙනවා. ඊළඟට සම්මා කියල කියන නිපාත පදයක් එකී සම්මා කියන නිපාතයනුත් පිංහතුනේ අර්ථගැන්වෙන්නේ යහපත් නැත්තම් මනා හොඳින් කියන අර්ථයමතමයි ඒ තුළින් ගොඩනැගන්නේ. එතකොට සම්බුද්ධ කියන වච්චනයට සම්මා කියන නිපාතය මැනවින් හොඳින් යහපත් ලෙස කියන අර්ථයම යෙදෙන නිපාතපදේ භාවිතා කිරීම තුළිනුත්. අර හොඳින් අවබෝධ කලා කියනෙ එක තවතවත්. ර්ථ තීවුර වෙන මට්ටමක් ඒ තුළ ගොඩ නැගිලා තිනැතකට හාත් පසින්ම අවබෝධ කළ ඉතා හොඳින් අවබෝධ කළ මනාලෙසම අවබෝධ කළ ආදි වශයෙන් හොඳින් අවබෝධ කලා කියන අර්ථය අවධාරණය වෙන මට්ටමකට පත්වෙලා තිබෙනවා. එතකොට සම්මා සම්බුද්ධෝ කියන මෙම පදය තුළ පැහැදිලි වෙන්නේ. ඉතාමත් හොඳින් මනාසේ හාත් පසින්ම පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ තැනැත්තාකෙන් අර්ථය තමයි සම්මා සම්බුද්ධෝ කියන පදයින් අර්ථගැන්නෙන්නේ. එනම් පින්හතුන පධාර්ථය පිළිබඳව අප අවධානය යොමුකරපුවා මේ පධාර්ථය තුලිනුත් ප්‍රකටයෙන අර්ථය තමයි හොඳින් අවබෝධ කලා කියන එක. දෙ අපි අරහන් බුදුගුණේදී. පධර්ථයමනැත වචනාර්ථය හැටට අපි සැලකුවේ සුදුඌ කියන අර්ථයෙන්න්නේ කවර සුදුසූ අර්ථයක් ද දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකයේ සියලු දෙනාම සිදුකරන ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසූ උත්තමය. එතකොට එකී සුදුසුතාවේ පිණිස බුදුරජාණන් වහන්සේ තුළ බලපවත්වොපු විශේෂත්වය තමයි සියලු කෙලෙස්මල ප්‍රහාණය කළ බවත් ්‍රහසිංවත් පව්නො කළබවත්. සියලු කුසල්දහන් මනාසේ ප්‍රගුණ කළ බවත් කියන මෙක අර්ථයන් තමයිේ සුදුසු බවට හේතුවුණේ. ඒවාගේ මෙ සම්මා සම්බුද්ධ කියෙන වචනාර්ථය තුළින් ප්‍රකටවෙන්නේි භාග්‍යතුන් වහන්සේ මනාසේ අවබෝධ කලා කියන අර්ථය. එක ඉතාමත් තීවුරන්දමින් ප්‍රකට වෙනවා. එකේ සං කියන උපසරග භාවිතයනුත් සම්මා කියන නිපාත භාවිතයනුත් අවබෝධ කලා අර්ථය හොඳට තීවුර වෙලා ප්‍රකට වෙනවා. තවදුරටත් මේ විග්‍රහ කර ගැනීමේදී අප විග්‍රහ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මොනවද අවබෝධ කළේ සියල්ල මනාසේ අවබෝධ කලා කියන තැන පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතනින් නොනැවැති තවත් අපිත් තවදුරටත්. සාකච්ා කරන අර්ථය විග්‍රහ කරගන්නවා ධර්මාර්ථයක් කරා ගමන් කරනා කොහොමද. සියල්ල තමන්වහන්සේ විසින්ම ගුරූපදේශ රහිතවම අවබෝධ කලා කියන තැනට අපි ධර්මාර්ථය පලල් කරගන්නවා. ඒළඟට පින්හතුන සියල්ල කියන්න මුකද්ද කියනෙකත් අපි විග්‍රහරගන්නිපයි. සියල්ල කියලා කියන්නේ චතුරාරිය සත්‍යයයි. යම්කිසි තැනක චතුරාරය සත්‍යය ධරණය. ප්‍රකටවීමක් වෙද්ද ඒ චතුරාරී සත්‍යයේ ප්‍රකටවීම මයි අපිසිියල්ල හැටියට හඳුනා ගන්නමේ ලෝකේ තුළ ආර්යන් විසිනවබෝධ කරන කිසිම අවස්ථාවක වෙනස් කළ නොහැකි ශ්‍රේෂ්ට වෝ ධර්මතාවයන් තමයි, චතුරාරී සත්‍යය ධර්මය කෙළ කියන්නේ. එක චතුරාරය සත්‍ය ධර්මය මේ ලෝකයේ කිසිදු කෙනෙකුට අසත්‍යයක් හැටිට ප්‍රකට කරන්න බෑ සත්‍යය සත්්‍යයක්මයි. හාත් පස සියල්ල විමසා බැලීමේදේ සත්‍යය මේ ලෝකේ යම්තාක් වෙද්දේ සියලු සත්‍යය අතර අග්‍රවෙන්නේ ශ්‍රේෂ්ට වෙන්නේ පරම සත්‍යය බවට පත්තියන්නේ චතුරාරයේ සත්‍යයයි. එකේ චතුරාරයේ සත්‍යයතමයි සියල්ල කියන තැනට අපිට දාළ කතා කරන්න පුළහංකම ලැබෙන්නේ, කෙනෙක් මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් වෙන්නේෙත්. සියල්ල දැනගත්තා කියන තැනට අපිට හදුන්නන්ට පුළහංකම ලැබෙන්නේෙත්. යම් කිසි දවස චතුරාරය සත්‍යය ධර්මි අවබෝධ කිරීමෙන් මයි. තු සති ධර්මය අබෝධ නොකරන තාක්කල් මේ ලෝකඉ, සියල්ලෝම සියල්ල අවබෝධ නොකළ පුද්ගලය බවට පත් නවා. අපිේ ඒක දේව ජීවිතය තුළ එගගන්නවානේ. මනො විද්‍යාව කළ එගෙන ගන්නවා ෞතික විද්‍යාව කළ ග ගන්නවා රසයිනික විද්‍යාව කළ එගෙන ගන්නවා යිල්ලඟට ගුප්ත විද්‍යාව කළ එගෙන ගන්නවා. තරක් විද්‍යාව කළ එගෙන ගන්නවා. ජය විද්‍යාව කළ එගෙන ගන්නවා මේ සියලුම විද්‍යාවල්. මේ සියලුම දේවල් අතර. ශ්‍රේෂ්ට වූ සත්‍යය බවට පත්තයෙන්න්නේ අපි ඉගෙනගන්න දේවල් සියල්ලම පැත්තකට දාලා මේ ලෝකේ නිවනක් පිණිස හේතුවෙන යථාර්ථයක් හැටියට මේ ලෝකයන්තුළ පවතින පරම සත්‍යය බවට පත්තෙන්නේ චතුරාරය සතති ධර්මය. අනිකුත්වඒ සියල්ලම මේ ලෞකි කාරමුණු පිණිස ගොඩනගිච්ච, ලෞකිකත්තය බෞතිකත්වය පදනම් කරගෙන ගොඩනැගිච්ච දේවන්. විශේෂන්ගත්තම් භෞතිිකත්වය කෙේවෙතත් ලෞකිකත්වය කියන එක පදනම් කරගෙන ගොඩ නැගිච දෙේවල් නමුත් ආධ්‍යාත්මික අරමුණක් කරා ගමං කරන උදවේ එක ලෞකික විද්‍යාවන් පසකෙහිලා උතුම් සත්‍යය වූ පරම සත්‍යයූ, චතුරාරය සත්‍යය ඉස්පර්ශ කළ යුතුමයි. එක ඉස්පර්ශය තුළින්මයි කෙනෙක් නිවීමක් කරා පැමිණෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ. එකී පරම නිිෂ්ඨාවට එමනැත්තන් ඒ උතුම් අමාමහ නිවන පිණිස හේතුවෙන උතුම් අවබෝධය වූ චතුරාර්ය සත්‍ය ධර්මය. ගුරෝපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම පැහැදිලිලෙස නිරවුල්ලෙස මුල මැදාග තුන්තැන පාරිශුද්ධ ලෙස බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ අවබහෝදය පරිපූර්ණයි. ඒ අවබෝධය විශිෂ්ටයි. ඒ අවබෝධය තුළින් මේලෝකේ ලෞකික වශෙන් යමෙක්්‍යමක් තේරුම් ගනී ද අවබෝධ කර ගනීදේ සියල්ලම ඒ අවබෝධය තුළින් ස්පර්ශ කලාවෙනවා ලෝකෝත්‍ර වශෙන් යමෙක්්‍යමක් අවබෝධ කරගනීද ඒ සියල්ල ස්පාර්ශ කලාවෙන. මොකද සියල්ල නම් චතුාරි සත්‍යය චතුරාය සත්‍ය ධර්මය අවබෝධය තුළින් මේ ලෝක ධාතුන් තුළබ ඉතිරයේ පැතිරී තිබෙන අම්තාක් දැනුම අවබෝධය ආදි වශයෙන්. සද්දැකින් වශයෙන් එකතු කරගන්න දැනගන්න ඉගනගන්න යමක් වෙෙද්දේ සියල්ලම මනාසී ස්පර්ශ කලා වෙනවා එනිසා බුදුරාජාණන් වහන්සේ සියල්ල අවබෝධ කලා කියන තැනට ඒ කාන්තිම පත්වෙනවා කෙන චතුරාරයේ සත්‍යය ධරමය කියනක සත්‍යය හතරකට සීමාවෙන දෙයක් නෙමේ එකී සත්‍යය තුළ පහිටපුුවන් මේ සමස්ත විශ්ය පුරාම පැතිල්ලා තිබෙන සෑම ප්‍රඥ්ඥප්ති වශයෙන් පවතින පරමාර්ථ වශයෙන් පවත්තින සියල්ලවබෝධ කලා වෙනවා. අන්නේ විශිෂ්ඨත්යි පංහතුනි සම්මා සම්බුද්ධ කියන මේ උතුම් ගුණේතුළින් ප්‍රකටවෙන. ඔබ හල ඇති එකේ සර්වඥතා ඥානයේ පළල කෙබදது දැයි තේරුම් ගంటපුළුවන් අපූර අවස්ථාවක් ධර්මය තුළ සඳහාන් වෙනවා. එතමයි සිං සපාසූත්‍ර, බුදුරජාණන් වහන්සේ ඇ්ටේරයා වානීකට වඩිනවා. ඒ ඇ් ශාල ඇට්ටේරියයා වනයක් ඒ ඇට්ටේරයා වනේ ඇට්ටේරියයා පත්්‍රටිකක් බුදුරජාණන් වහන්සේ අතට ඇරගෙන. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාග අහනව මහණෙනි මගේ අතේ තියෙන ඇට්ටේරියා කොළප්‍රමාණයද වැඩි නැත්තම් මේ ඇට්ටේරයා වනේ තියන කොළ ප්‍රමාණේද වැඩි ඒවෙයි බුදුරජාන් වහන්සේ භික්ෂූන්හසලා පිළිතුර හැටිට ලබාදින ස්වාමිනියෝ බහන්සගේ අතේතියනෙ බොහොම සීමිත ඇට්ටේරියා කොළ ප්‍රමාණයක්. ඇැබයි ස්වාමීනි මේ වනන්ත්‍රේතිින ඇට්ටේරිිය කොළ ප්‍රමාණී තාමත් අධිකයි ගණන් කළ නොහැකිේ. මෙවෙලයි බුදුරජාණන් වහන්සේ වදළ මහනෙනි මවබෝධ කළ ධර්මය මවබෝධ කළ දේවල් මේ ඇට්ටේරිය වනේ නම් මාවබට දේශනා කරන්නේ මේ අතට ගත්ත ඇට්ටේරයා කොළ ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක්. බාන පිංනතිනි කොච්චරා පූරු ධර්ම කාරුණවද භාග්‍යතුන් වහන්සේ පෙන්න්නන්නි කියලා. ොච්චරාූර ධර්ම කාරණනවද බදුරජණන් වහන්සේ ප්‍රකටරන්න කෙළබලන්. උන්වහන්සේගේ අවබෝධය අති මහත් ඉතාමත් ප්‍රබලයි නමුත් ලෝකයායට ප්‍රකටකරන්න එයින් අවශ්‍ය ප්‍රමාණය පමණයි. අවශ්‍ය ප්‍රමාණය පමන, බුදුරජණ වහසේ ප්‍රකටකන, අශ්‍ය ප්‍රමාණය නම් චතුරාරය සත්‍යය පමණයි භාගතුන් වහන්සේ ප්‍රකට කරන්නේ. එක චතුරාරේ සත්‍යයට මේ සියල්ල. කිය ද මේ ලෝකයේ ලෝකෙක ලෝකෝ තුවශයෙන් පවත්න සියල්ලම පදනං වුවත් චතුරාර්ය සත්‍යය බුදුරජාණන් වහන්සේ ප්‍රකට කිරීමක් කැටියට එහි මෝලික සත්තුවයන් පමනය ලෝකට ප්‍රකට කරන්නේ මුකදමය අනවශ්‍ය දේවල් බුදුරාජාණන් වහන්සේ ලෝකට දේශනා කරන්න යන්නේ නෑ. උන්වහන්සේ අකුසලයත් අව බොහෝධ කරා කුසලයත්තව බෝදධ කරා. අකුසලේ ස්ොභාවය කුසලේ ස්වභාාවය එහි වැඩියයාමහි පිරිහීම. ඒ ප්‍රතිඵල ලැබීම කියන සියල්ලම මනාස අවබෝධ කළ කර්ම විශෂය උච්චතම අන්දමින් නවබොෝොධ කලා බුදුරජාණන් වහන්සේට වැහිච්ච දෙයක් මේ විශ්ය තුළ කොහෙවත් නෑ මේ ලෝකධාතු සිසාර අපි ගමන් කරත් එක කිසිදු ලෝකධාතුෝක භාගතුන් වහන්සේට වැහච්ච දෙයක් නෑ ඒ පැත් ප්‍රකටවෙන්නේ අනවරණ ඥානය කේන තැන අපි කතාභා කරනකට වෙහිච්ච දෙයක් බුදුරජණන් වහන්සේගේ සර්වචඥතා ඥානයටනෑ සියල්ල ඔබෝධද කරගෙනැයි බුදුරජණන් වහන්සේ වාසේ කරන්නේ. ඉතින් පිංහතුන්නේි මේක හරි අ අපූරු දෙයක්. මේක හරි අපපූරු දෙයක් තවත් අපිට ඒ අපූරු බව ප්‍රකට වෙන තැනක් තමයි පිංහතුනි අපි තේරුන් ගඩෝනි මේ අබේරාජ කුමාරසූ ත්‍රේදී බුදුරාජාණන් වහන්සේ දේශනා කරන හරි අපූරු කාරණාවක්. ඒතමයි අේරාජ කුමමාරය හන ප්‍රශ්නෝල්ට බුදුරාජාණන් වහන්සේ ඉතාමත් නිරවල්ලො පිළිතුරු දුන්නට පස්සේ. ේරජ කුමමාරයා බදුරජාණන් වහන්සේකගේින් අහනෝ ස්වාමීණි ඔබහන්සේ මේ විදිහට මේ ප්‍රශ්නවලට රමණිය විදිහට උත්තර දෙන්නේ. අපපූර් විදිට නිරවල්ල උත්තර දෙන්නේ කලින් හිතලාද කලින් සැලසුම් කරලදි කියෙල ප්‍රශ්ම කරනවා. එවලාය බුදුරාජාණන් වහන්සේ වදාලා ඔබට මොකද හිතෙන්න්න මෙන්න මෙහෙම. ඔබ වාහන පිළිබඳ කෝවිදේෙක් විසේ සඥය එක් නේද, එසේ ස්වාමිනිේ. ඔබ ඉදිරියට යම්කිසි කෙනෙක් වානේ ප්‍රශ්න පිළිබඳ ඒ කාල හැටියටයි කරත්්‍යෙමන තේන්ඩ ඇත්තිේ ඒ රත්ත පිළිබඳව ශ්ව කරත්ත ගුම් කරත්මේ මොනොහරි රත්යක් පිළිබඳව ඒ යනවාන පිළිබඳව. ඇවිල්ල විමසීමමක්කරුත්. ඔබට ඒ තත්ත්වය පිළිබඳ කියනකොටම ඒ වාන ප්‍රශ්ටයේ මොකදදිිකි ලොබට තේරෙනවනීදි කෙළලානවා. එසේ ස්වාමිණි මට ඒක කියදදිම තේරනවා ලෙඩේ මෙත නයිකර මකද ස්වාමනිණ මට හොඳට. යානවාහන පිළිබඳූ දැනුමක්තියෙනවා අන්න ඒවාගේ කියනවා. අබේරාජ කුමාරයේ මට ධර්මදාාතුව පිළිබඳව මනාසි අවබෝධයක් තිබෙනවා. ඒ ධරමදාාතුව පිළිබඳ යම් කිසි විදයකට ප්‍රශ්ම කරයිද නිරවල්ලො ඒ සඳහා පිළිතුරු ලබාදීමට මාහට හැකී අාවක් තිබෙනවා කෙලා බුදුරජාණන් වහන්සසි වදල බලන්න ධරමදාාතුවම අවබෝධ කලමි කියනවා. ධරමදාාතුවමා. වටහාගෙන අවබෝධ කරගෙන වැඩවාසය කන නිසා ධර්මධාතුෝස්සිය අසන නගන ඕනෑම ප්‍රශ්මිකට නිරවුල්ල පිළිතුරු ලබා දෙන්නට මටපොළු හංකම තිබෙනවා කැල බුදුරාජාණන් වහන්සවාදාලා. බලගනනි ප්‍රකටවෙනි සර්ුවචඥතා ඥානය. බුදුරාජාණන් වහන්සේ මනාසි අවබෝධ කළ බව. සියල්ල මනාසි අවබෝධ කළ බව. ගුරූප දේශරහිතවම අවබෝධ කළ බව පිඟතුන. මෙන්න මේ තත්තු ඔබ හොඳ ු ේරුම් ගන්න සම්මා සම්බුද්ධ කියන ගුණේ තේරුම් ගන්න කොට පංගතුනි ගොඩාක් ගැඹපුරට යන්න කලින් මේ කරුණු කාරණනාා පෙළිබඳ අපිට හොඳ වැටහහිීමක්තියෙන්න්නො නැත්තං අපිටේ ගුණේ පිබඳ හොඳ පැහැදිලි වැටහීමක් ඇතිකරගන්න පොහංකම ලැබෙන්න්නේන තවත්පුංචි කාරණාව කොබට කියල දෙන්නං සම්මා සම්බුදු ගුණේ මතුපිට අර්ථය තවත් පැහැදිලි කර ගන්න සම්මා සම්බුද්ධ කියලා සූත්‍රයක් තිේනවා සංයුත්තනි කායිපිංහතුනි මේ සම්මා සම්බුද්ධ සූත්‍රයේ බ්‍රහතන් වහන්සේලාගේ සහ සම්මාසම් බුදුරජාණන් වහන්සේලාගේ තියෙන වෙනස ප්‍රකට කරලා තියෙනවා. මොකදනේ රහතන් වහන්සේලාගේසා සම්මාසම් බුදුරජාණන් වහන්සේලාගේ තියෙන වෙනස. ඒ වෙනස හඳුනගණ්ඩ කලින් සමානතාවේ තේරුම් ගණඩු නේතමයි. බුදුරජාණන් වහන්සේ. යම්කිසි නිවනක් අවබෝධ කරනවාද රහතන් වහන්සේලා යම්කිසි නිවනක් අවබෝධ කරනවාද මේ උත්තමයන් වහන්සේලා මේ ආරි උත්තමෝ පසේ බුදුරජාණන් වහන්සේලාත් අපි එකතු කරගමු පසේබුදුරජාණන් වහන්සේලාත් යම්කිසි නිවීමක් අත්වදිනවාද අවබෝධ කරනවාද අත්දකිනවාද ඒ සෑම නිර්වානයක්ම පිනුත්නයකයි. නිබ්භාන දාතුව කියනක. එකිනෙකාට වෙනස් වෙන දෙයක් නෙමේ දුප්පත් පෝසත් කම්මත බුදු පසේබුදු මහරහත් කියන බෙදීමමත ඒළඟට විවිධ ස්වභාවයන් මත, විවිධ රටරටවල්මත, විවිධ ලෝකමත නිබ්භාන ධාතුවකේනෙ නිවන කියේනෙක පිංහතුනී වෙනස්වෙන්නේි නෑ නිවනයනු එකයි. නිවන තුළ බෙදීම කේනෙකක් දකින්ට ලැබෙන්න්නේෑ නිවීම නිවීමමයි. ඒයිඒ නිවනේ තියෙන එක විශිෂ්ට බවක් විශිෂ්ට ගුණයක්ර් ූරු භවක් පංන්නතුනි නිවනයනු සියල්ලට එකයි සියල්ලට පොදයි ඒ අතර වෙනසක් නෑ. බුදුරජාණන් වහන්සේ අත්විඳන්නේෙත් එකම නිවනේ රසය. පසේ බුදුරජාණන් වහන්සලා අත්විඳන්නේෙත් එකම නිවනී රසය. මහරතන් වහන්සේලා අත්වවිඳින්නේෙත් එක නිවනේ රසය. එහෙනම්, එකම නිවන් රස බුක්තිනිදන මේ ආරයන් වහන්සේලාගේ සම්මාසම් බුද්ධසා අරහත්යන මේ දෙකක් නැත්තම් මේ කොටස්තේකට බෙදන්නේ කුමුණ හේතුවක් නිසාද. සම්මාසම් බුදුරජාණන් වහන්සේ එකහි නිවන ගුරූඋපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සාක්ෂාත් කරගන්න කොට එලෙස අවබෝධ කළ සරුවඥන් වහන්සේගේ මඟපෙන්නීම යටතේ තමයි රහතන් වහන්සේලා කින උත්තමයෝ ආරයන් වහන්සේලා මේ ලෝකට බිහිවිවෙන්නේ. එතකොට රහතන් වහන්සේලා යනු ගුර උපදේශ රහිතව චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවන සාක්ෂාත් කරගන්න පිරිසක් නෙවේ තතාගතයන් වහන්සේ නැමැත්ති නැත්තන් සරුවචඥඥන් වහන්සේ නැමැත්ති මහා සූරය මණ්ඩලේ බලයින් මහා සූරය මණ්ඩලේ උපකාරයෙන් විකසිත්තවෙන පිරිසක්තමයි මහරහතන් වහන්සේලා කියලා කියන්න. ඒ නිසයි මහරාතන් වහන්සේලා සහ සම්මා සම් බුදුරාජාණන් වහන්සේලා අතර වෙනස පැනවෙන්නේ. මැතුව නිවන වෙනසක්කින් ද නෙමේ අවබෝධ කරන ආකාරය වෙනසයි බලන්න සම්මා සම් බුද්ධ කියන වචචනය අපි බුදුරජාණන් වහන්සේට අමතන්නේකි හේතුනෙසයි. ඒළංඟට අපි පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාාව්‍යත්තෙක මේ සම්මා සම් බුද්ධ භාව්‍යපි ගලපළ ගත්තො පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවේතමයි. උන්වහන්සේලා තමන් වහන්සේලා විසින් ඒ ධර්මි අවබෝධ කරන පිරිසක් පච්චේක බුද්ධ කියන නැත්තම් පසේ බුදුරජාණන් වහන්සේලා නැමැති ආරයන් වහන්සේලා. ගුරූපදේශ් රහිතෝමයි ධර්මය අවබෝධ කරන්නේ හැබැයි උන්වහන්සේලාගේ තියෙන විශේෂත්වය තමයි භික්‍ෂු භික්‍ෂණි උපාසකු උපාසිකා කියන සිව්වනක් පිරිසින් සමූපේත සම්බුද්ධ සාාසනයක්. රහතන් වහන්සේලා පිරිවැරු සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කෙනමේ මගඵල සංකයාත පිංවන්ත පිරිසක් මගපල උපදින මගපල සහිත පිංවන්ත පිරිසක් ශාසනයක් හැටියට බලපවත්වන්නට පසේබුදුරජාණන් වහන්සේලාට පුොළුවංකම ලැබෙන්න්නේි නෑ. උන්වහන්සේලා ඒ ධර්මය අවබෝධ කරනවා ඒ ධර්මය තුළජ වැඩහස්සනවා. ඒ ධර්මය තුළ වැඩවැසීම තුලින් උන්වහන්සේලාට යම් කිසි දංහැන්දක් ෝ පෝජා කරන පිංමතුන්ට පිං අනුමෝ දංන් කිරීමක්ගේ උත්තමයන් ගියතින් සිද්ධ වෙනවා හැබැයි ශාසනයක් බිහිකරමින් වසර ගණනාවක්කෝ අඩුමතරම උන්වහන්සේලාගේ ජීවිතයේ පවතිනතා කල් හෝ. මාර්ග පර ලාබි උත්තමයන් ලෝකය තුළ පහළ කරන්නට උන්වහන්සේලා දක්ෂයෝනෙේ. සර්වචඥන් වහන්සේලාගේ පසේ බුදුරාජාණන් වහන්සේලා වෙනස. ඇතිව වන්නේ එතැනින් පසේ බුදුරජාණන් වහන්සේලා අවබෝධකන නිවනයි බුදුරජාණන් වහන්සේලා අවබෝධක නිවනයි මේ නිබ්බාන ධාතුව එකක් වුුණත් උන්වහන්සේලාගේ සනිිවේදනයේ තියන වෙනස්කම් නිසා ශාසනික වශයෙන් ඇතිවන ඒ තත්වය මත සලකලා සම්මාසම් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකය තුළ විශේෂ වෙනවා. ඒ විශේෂත්වයට පත්වන්නේම ඒ කාන්තේම සරඥතාඥානය නිසාමයි. අපි අන්නේ තත්වේ නිසයි සම්මා සම්බුද්ධ කෙළ බුදුරජණන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න. දැන් ඔබ තේරුන්ගන්න. මේ ධර්මාර්ථයන් පිළිබඳුවව සම්මා සම්බුද්ධ කියන ගුණේ ධරමාර්තයන් විමසීමේදී මෙකී තත්වයන් පිළිබඳව අපිට හොඳද වැටහි මක්තියෙන් ට ඕනිි ඒ වැටහිම තුලින් තමයි පින්වතුනිි අපිට බදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේමමාත්‍රයක්. එවාගේම ගෞරවමාත්‍රයක් භාක්තිමාාත්‍රයක් හෝ ඇතිකරගන්ට පුළහංකොම ලැබෙන්. මොකද මේ ගුණවශයෙන් මෙනේ කිරීම මයි අපිට ආකාරවති ශ්‍රද්ධාවක් කරා ගමංකරන්ට අවශ්‍ය කරන මගහදන්නේ. ඔබ දන්නවා ආකාරවති ශ්‍රද්ධාව කියලකන්නේ බලවත්ව නැගී සිටින ශ්‍රද්ධාව. ඒක කිසිම පදනමක් නැති අමූලිකා ස්්‍රද්ධාවවැනි රැවැටීමක් නිසා හෙමනැත්තා මුලාවක් නිසා. හිතේ ඉපිලියාමක් නිසා හටගන්න ශ්‍රද්ධාවක් නෙමේ අවබෝධයක් තුළින් සකස්සනෙන ශ්‍රද්ධාව ආකාරවති ්‍රද්ධාව කියන්න එක ආකාරවති ශ්‍රද්ධාවකා ශ්‍රාවකයකුට ගමන් කිරීමට අවශ්‍ය නම් ඒ ශ්‍රාවකයා ඒ කාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මනාසේ මෙහි කිරීමකට ලක් කළ යුතුමයි ලක් කරන්න නම් බුදුගුණ පිළිබඳව හොඳින් දැනගෙන සිටිය යුතුේ මම හිතනව මේ දේශනාවතුලින් ඔබට. ඇයි රහතන් වහන්සේලා පසේබුදුරජාණන් වහන්සේලා සම්මාසම් බුදුරජාණන් වහන්සේලා කියලා මෙ ආරයන් වහන්සේලාගේ වෙනස්කමක් නැත්තම් බෙදීමක් දකින්ට ලැබෙන්නිි කියේලා. ඒක උන්වහන්සේලා අතර මත ගැටුමක්වත් ඒමැනැතුමිල් ලෞකික ලෝකයේ මිනිස්සුමේ කුලල් කාගන්න ස්වභාවයේ තත්ත්වයක්වත් නිමේ. උන්වහන්සේලාගේ අවබෝධය එකයි. උන්වහන්සේලාගේ නිවන පිළිබඳව අවබෝධය එකයි. උන්වහන්සේලාට මේ ආරේ සත්‍යයන් පිළිබඳව ඇතිවන්න අවවේ මහා වැටහීම එකයි ඒ නිවී මේ එකයි හැබැයි පින්ංවත්තුන උන්වහන්සේලා ඒ ධර්මය අවබෝධ කරන විදිය ඒ ධර්මය ලෝකයටට ප්‍රකටකරන විදිිය අනුව උන්වහන්සේලාගේ යම්කිසි වේෙනසක් ඇතියෙනවා. ඒ තමයි සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත කියන මේ. ්‍රවර්ග මහා බෝධීන් පිළිබඳු අපි කතා කරනවා. ඒ හැම බෝධයක් අතරම සම්මා සම්බුද්ධ කියනේ උතුම් බෝධිය එමනැත්තන් එඋතුම් තත්වය සියල්න්නට වඩා ශ්‍රේෂ්ට වෙනවා. ආර්යන් අතර ශ්‍රේෂ්ට වෙන්නේ සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්තයේ නම් මේ ලෞකික ලෝකයේ දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකයේ මේ සියල්ලන්න අතර කවර කතාද. ඒ සියල්ලෝම ලෞකිකත්වය පදනම් කරගෙන වාසය කරන්නේ. ලෞකිකත්වේ පදනම් කරගෙන වාසයකන සියල්ලන් අතර ආර්ියෝ ශ්‍රේෂ්ටයි. එකී ආරයන් අතර සම්මාසම් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ටයි. එයට හේතුව ස්වයන්බොහු ඥානීම සර්වඥතා ඥානය අවබහෝද කොටගෙන. එකී සරුවඥඥතා ඥානය තුළ පිහිටා ලෝකයාට මාර්ගඵල සංඛ්‍යාත නිවීම ප්‍රකට කරන්නේ. ඒ මහවඋත්තම යණන් වහන්සේ. ඒ උත්තම ගුණය තමයි සම්මා සම්බුද්ධ කියන මේ වචනාර්ථය තුළින් ධර්මාර්ථයක් හැටියට ප්‍රකට වෙන්නේ දැන් ඔබට ඒ පිළිබඳව ඔහොඳ වැටහීමක් ලැබෙන්ට ඇති. දැන් අපි චතුරාර්ය සත්‍යය පිළිබඳව යම් කිසි අවධානයක් යොමුකරන්න ඕනිේ මොකද බුදුරජණන් වහන්සේ සියල්ල කියල අවබෝධ කරගන්නේම චතුරාය සත්‍යය. ඒනන්ගේ චතුරාරයේ සත්‍යයේ පිළිබඳව අපි හොඳ වැටහීමක් ඇති කර ගැනීම කොහොමදේ තතාගතයන් වහන්සේ මේ චතුරාරය සත්‍යය පිළිබඳව පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්නේ කියනෙක පිළිබඳ අවධානයොමු කළ යුතුයි. දැන් අපි මාතෘකා කරගත්ත ගාථාවක් ඒතමයි අභිං්ඥයින් අභිං්ඥාතං භාාවේ තබ්ාංච භාවිතම් පහත්බම් පහීනං මේ තස්මා බුද්හෝස්නි බ්‍රහ්මණ. ුද් කියන ශබ්දයට අර්ථකථනයක් හැටිට තමයි, බදුරජණන් වහන්සේ සීල සූත්‍රී මෙම ගාතාව දේශනා කරන්නේෙ. නමුත්තිඒ බුද්ධ කියන වචනයට ලබා දෙන්න විග්‍රහයක් හැටියට එකී ගාතාව දේශනා කළ එකී පධාර්ථයම තමයි. එකී අර්ථයම තමයි සම්මා සම්බුද්ධ කියන තත්ත්වය දක්කා විශිෂ්ටයලා පලල්ලෙලා පැතිල්ලා යන්නේ. අපි බල මේ ගාථවිත්තේරුම. අභිං්ඥයින් අභිඤ්ඥාතන් කෙළ කියන්නේ. විශේෂයෙන් අවබෝධ කළයුත්ත බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කළා භාවේ තබ්බංච භාවිතන් භාවිතා කළ යුතුසිියල් භාවනා කළ යුතුසියල් එමනැත්තම් වැඩිය යුතු සියල්ල බුදුරජාණන් වහන්සේ වැඩවා භාවිතා කළා භාවනා කළා පහ තබ්බම් පහී නම්න්නේ ප්‍රහනය කළයුත්ත බුදුරජාණන් වහන්සේ ප්‍රාණය කළා ආස්මමා බුද්හෝස්නිි බ්‍රාහ්මණ ඒනිසා තමයි බුද්ධ කියලා ආමන්ත්‍රණය කරන්නේ. මේ චතුරාරය සත්‍යය තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මේ ගාතාවෙන් ප්‍රකට කරලා තියෙන්නේ. එනිසා දැනට සරලවශය මතකතියාගන්ට අභෙන්්්‍යෙයන් අභිඤ්ඥාතන් කියලා කියන්නේ විශේෂය නවබෝධ කළයුත්ත අවබෝධ කලාා. භාවේ තබ්හංච භාවිතන් භාවිතා කළයුත්ත භාවිතා කලා. පහා තබ්බං පහහිනන්නේ ප්‍රහානය කළ යුත්ත ප්‍රහාාණය කළා තස්මා බුද්ධෝස්මි බ්‍රහ්මණ ඒ නිසායි බුද්ධහ කියලා කියන්නේ. දෙැන්න අපි චතුරාරයේ සත්‍යති ධර්මයට යොමු වෙනකොට පංවතුනි මේ වැටහිම් ඥානය තවදුරටත් පලල්ලෙනෝ සම්මා සම්බුද්ධ කියන තැනගෙන කතා කරනකොට සාමාන්‍ය විද්‍යයට අපිට චතුරාරී සත්‍ය පිළිබඳවෝ කතා කරන්න බෑ. මොකද චතුරාරය සත්‍යය. පිළිබඳව කතාකිරීමේදී සෑම ආරී සත්‍යයකටම තිපරිවට්ටයක් තියෙනවා. ඒ තිිපරිවට්ටේ සෑම ආරය සත්‍යයකටම සම්බන්ධ වෙනකොට ආකාර දොලසක් ඒතුළි ඉස්මත්තු වෙනවා. තිපරිවට්ටයක් කලකෑන්නේ වට්ට තුනක්. ස්වභාව තුනක් පිළිබඳෝ කතා කරන්න වෙනවා. එතකොට දුක් අපිදන්නව දැන් චතුරාරය සත්‍යය කෙල කැනෙ දුක්ක ආරය සත්‍යය. දුක්ක සමුදය ආය සත්‍යය. දුක්ක නිරෝධ ආරය සත්‍යය දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආරය සත්‍ය මෙ තමයි චතුරාරී සත්‍යය. මේ චතුරාරයේ සත්‍යයට පිංහතුනි ස්වභාවතුනක් එකතුයෙනවා. මොනවදී ස්වභාවතුන සත්‍යය කෘත්තිය කෘත කියලා. සත්‍යය හැටියට දුක්කාරේ සත්‍යය දකින්ටෝනි කෘත්්‍යය හැටියට දුක්කාරයේ සත්‍යය දකිින්ටෝනි කෘත හැටයට. දුක්කාරී සත්‍යය දකින්ඩ ඕනි. ඊළඟට දුක්ක සමුදයාරයේ සත්‍යයත් සත්‍යය හැටියටත් කෘත්්‍ය ැ කෘත හැටියටත් දකිින් ඕනිේ. ඊට පස්සේ දුක්ක නිරෝධාරී සත්‍යත් ඒ විදියට තුං ආකාරෙකින් දකිින්ට ඕනි ඊළඟට දුක්ක නිරෝධගාමිණී පටිපදාාරයේ සත්‍යත් තුං කාරකින් දකිින්ඩ ඕනිි. එතකොට ගණන් කරල බලන්න එක ආරී සත්‍යයකට ආකාර තුනබැගින් නැත්තම් පරිවර්ත තුනබැගින්. ස්වභාව තුනබැගෙන් සම්බහන්ද වනාාම මේ සතරාකාරුව ආරය සත්‍යය ධර්මයටම ගලපළගත් හමාකාර දොළහක් කෙනවා. ධම්මචක් සූත්‍රේදී ඔබට ඇහෙනවා මෙන්න මේ වගේ වච්චනය. ඒවන් තිපරිවට්ටං ද්වාදසාකාරන් යතාභූතන් ඥානදස්සනං උද පාදී කියලා. ඒ කියන්න පිංහතුන බුදුරජාණන් වහන්සේගේ මේ තිිපරිවට්ටේකින්. ඒ ඒ ආරිී සත්්‍යට සම්බන්ධ වෙන තිපරිවට්ටයකින් යුක්ත ආය සත්‍යය හතරටම ගලපළගත්තාම ආකාර දොළසකින් යුක්ත මේ පරිපූර්ණ අවබෝධය තමයි පිංවතුනි සර්වච්‍යතාඥානය හැටියට අපිට සලකන්න පුළුවක්කම ලැබෙන්නේ. ඒ නම් පංවතුනි අපිට ඒ පිළිබඳව හොඳ වැටහීමක් තිබේ යුතුයි කේෙනෙකු අපි අවිවාදීම් පිළිගණ් ඕනි. නැතුව අපිට කතා කරන්න බැදැන් අපිදන්නව බුදුගුණ සජ්්‍යායනා කරනකොට අපි නිරන්තරෙන්ම සජ්්‍යායනා කරන දෙයක් තමයි, කතා කරන දෙයක් තමයි, මේඋතුම් චතුරාරයේ සත්‍ය ධර්මය පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව පරිපූර්ණ වශයෙන් අවබොහෝද කලා කියන කාරණාව. නමුත් අපි දන්නේ නෑ මොනවද මේ ති පිරිවට්ටය. මොකදේ ආකාර දොල්හ කියන එක අපි චුක්්ටක් අවධානී යොමුකරමු ඒ පිළිබඳවත්. දැම ඉපින්ගතු මතගතියා ගන්න ඒකාරය සත්‍යයකට තියෙනවා සත්‍යය කෘත්්‍යය කෘත කියලා ආකාරතුුණක්. සත්‍යය කෘත්තිය කෘථ කියලා ආකාරතුනක් අපිට දකින්න පොළොහංකම ලැබෙනවා. එතකට මොකද මේ සත්‍යය ස්වභාවය කියලා කියන්නේ. සත්ති ස්වභාවේ කියලා කියන්නේ පිග්නතුනී. මේ ආර්ය සත්‍යයන් ඒ කාන්තයම සත්‍යයක් කියලා අපිට පහලවින ඉස්ථීරාවබෝධීතමයි සත්‍යය වශයෙන් අපි හඳුන ගන්නේ. ෘත්තය කියලා කියන්නේ. මේ සෑම ආරය සත්්‍යයකම කළ යුත්තක්තියෙනවා පිහතුනි. නිකම් මේක සත්‍යයක් ලවබෝධ කරට තෙරුමක් වෙන්නේෙ නෑ. මේ සෑම ආරය සත්්‍යයකම කළ යුත්තක්තියෙනවා. ඊළඟට කෘත කියලා කියන්නේ ඒ කළයුත්ත සිදුකට නිමාවට පත්කරන. ආකාරයට අපි කෙන කෘත ස්වභාවේ කියලා. ඔන දැම් හොඳයයට මතුගතියාගන්න ඇයි සත්‍යය කියන්නේ ඇයි කෘත්තිය කියන්නේ ඇයි කෘත කියන්න කියලා. මොක දේක පිළිබඳව වැටහිමක් තිබ්බෙනැත්තන් සංකීරණ වෙන්න පුළුවන්. සත්ත්‍ය වශයෙන් ආරය සත්‍යය පිළිබඳව දැකීමට අපිකිෙනවා සත්‍යය කියලා. ඒ තුළ කරන්ඩ තියන්නේ කවරාකාර දෙයක්ද කියලා දකින එකට අපි කේෙනව කෘත්තිය කියලා. ඒ සිදුකොට නිමාවට පත් කිරීම අපි කියනවා කෘත කියලා. දැම් බලන්න පින්න්නතුනි අපි ගමු දුක්කාරයේ සත්‍යය. දුක්කාරයේ සත්‍යය කියන එක පිළිබඳුූ සත්ත්‍යය ඥ අනේ එමනත්තන් සත්‍යයක් හැටියට අවබෝධය පහළ වෙන්න පිංන්නතුනි මේ ලෝකයේ සිසාරා සියල්ල දෙස අපි හොඳින් අවබෝධයෙන් විනිවිද්ධභාවෙන් බැලුවොත්. අපිට දකිින්ට ලැබෙන දේනම් මේලෝකේ දුක්කා ආරය සත්‍යයෙන් තොර දෙයක් නැහැකන එක මොකද කොච්චර තාක්ෂණය අතින් අපි දියුණූනත් කොච්චරපි දැනුමෙන් පරිකල්පන ශක්තියෙන් ශක්තිමත්තුනම් පිංහතුනි මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ පණෝපු කිසි දෙයක් දුකහැටියට පනෝපු කිසි දෙයක් මේ වෙනකං අපිට වෙනස් කරට ලැබිලනෑ. ඒ තමයි ඉපදීම කියන්නෙ දුකක් ලෙඩවීම කියයන්නේ දුකාක්. වයසටෑම කියන්නේ දුක් මරණය කියන්න දුකක් ප්‍රියයංගින් වෙන්වීම කියන්න දුකක් අප්‍රියන්හා එකතුීම කියන්න දුක් කැමැතිදේ නොලැබීම කියන්න දුකා. කෙටියෙන් ගත්තා මේ පංචුපාදානස් කන්දිම දුකක් කියන එක මේ වෙනකොටත් කිසිම කෙනෙකුට බොරු කියලා. ඔප්පු කරන්න පුළොහංකම ලැබිලනේ. මිනිස්සු කොච්චරනම් පීඩාවලට පත්වනාද කියල බලන්න. හැමදාම අපි කතා කරනවා මේ දුකෙන් මිදෙන්ට සාමකාමී බව. නිදහස් බව, නිවහල් බව, සැනැසීම මේ සියල්ලම අපි කොතරම් අපි නිරන්තරයෙන් සාකච්ඡා කළත් අනතුරක් වෙන වාරයක් ගානී කරදරයක් වෙන වාරයක් ගානය. ඒවගේම පීඩාවක් ඇතිවෙන වාරයක් ගානී. අපි හැමමොහොතකම සාකච්ඡා කරන්නේ මේ වගෙන් නිදහස්සෙන්ඩ සුනාමි ආපුුවම අපි කතා කරා. නැවත මේ දේවල් නොවේවා කෙල් හැබැයි සුනාමියෙන් පස්වෙේ තව අනතුරු කීයක් මේ රටතුළ සිද්ධ වනාාද. සමාර වෙලාල් లోො ඔබට ඉතෙන්ඩ පුළොන් මේ ලෝකේ තාක්ෂණිකතිින් දියුණු රටව ඕෝන තරංක්තියෙනවා. හැබැයි ඒ සෑම රටක්ම දුකෙන් නිදහස් වෙලා දෙක් කියල විමසල බලන්, ඒ හැමෝමත් අපි වගේම අනතුරක්ව වෙන කොට දුකක් ඇතිවෙන කොට ෙඩක් හැදනකොට අපි වගේම හිතනවා. ඇන මේ දේවල් නැවත නොවේවා මේ පීඩා නැවත නවේවා. මගේ ජීවිතය අසරන භාවයක් ඇති නොවේවා කියලා මේ ලෝකන්න හැම්ම මනුස්සේක්ම පතනවා. හැමෝ මාසයි සැපෙන් ජීවත්යෙන දුකෙන් අතබඳ නමුත් පිංහතුන. හිතේ මේ දුකපිළිබඳව ඇතිවන බයම දුක්කාරය සත්‍යය ලෝකයට ප්‍රකට කිරීම. එතකොට යම්කිසි දවසක යම්කිසි කෙනෙක් මේක ලෝකයේ පරම සත්‍යයක් කියලා තේරුම් ගන්නකොට. අන්නේයාට දුක්කාරය සත්‍යය පිළිබඳු සත්‍ය ඥානය පහලන එකන සෝතා පන්න පුද්ගලේ. ඊළඟට මේ දුක්කාරයේ සත්‍යයේ පිළිබඳව සිද්ධකරන්න තියනදී කෘත්තේ හැටියට කරඩ තිය පංහතුනි අවබෝධ කරන්නයි දුක්කාරය සතතියේ තියෙන්න්නේ. දුක කියනෙක අවබෝධ කරන්න තියෙන්නේ දෙ අපිහිතන්ඉන්නවා දුක්ක දුක්ක කියලා මේ දුක ගැනම කතාර්රන ධරය තුළේ මිනිස්සු අඩවන තත්ත්වයකටයි පත් කරන්න කියලා. මෝන එල්ලගෙන ඕරවගෙන පුප්පගෙන වාසය කරන මට්ටමකටයි. මේ දුක්කාරයේ සතතිය අපි ඇරගෙනයන්නේ කියලා සමහර විප්ලවවාදීියෝ නිරාගිකෝ මේ පිළිබඳව ර්ථථතන දක්වන අපි දැකලතියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුක්කාරයේ සත්තිය කේෙනෙකු උගන්නන්නේ පුප්පගෙන එල්ලගෙන විලාපදිදී පපුුවට අත්ගසගසාවාසය කරන්න. නෙ මේ දුක්කාරයේ සත්‍යය අවබෝධ කරගන්ටයි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒ තින කෘතිය අවබෝධ කරගැනීම මිසක් දුකක් දුකක් අනේ දුකක් අපෝදුකක් කියලා තමන්ට තමංව ශාපයක් වෙමින් ජීවත්වීම නෙමේ බුදුරජාණන් වහන්සේ දුක්කාරය සත්ත්‍යය තුළ කරන්ඩ තියෙන දේ පෙන්නන්නේ. ඊළඟට යම්කිසි දවසක මේ දුක්කාරය සත්‍යය පිළිබඳ පරිපූර්ණ වශයෙන්ම කළයුත්තා හඳුනගෙන විනිවිධ දකින ඥානයක්, පරිපෝර්ණ ඥානයක්. අවබෝධයක් වැටහීමක් අපි තුළ පහල වෙනවද එදාට කළයුත්ත කලා කියලා පරිපූර්ණ ඥානදර්ශනයක් අපි තුළ පහළ වෙනවා. ඒ ඥානදර්ශනයට අපි කෙනවා කෘතඥානයේ කියලා කෘතස්වභාවේ කියලා ඔන්න ඒ විදියටයි දුක්කාරය සත්‍යය තුළ සත්‍ය වශයෙන් කෘත්්‍ය වශයෙන් කෘථ වශයෙන් බෙදීම බෙදිල යන්න. ඊළඟට දුක්ක සමුධයාරී සත්‍යයට අපි අවධානයමු කරන්නට ඕනි. දුක්ක සමුදයාරය සත්‍යයේ පින්හතුන මොකද අපි සත්‍යය වශය නවබෝොධ කරගන්න. මේ සමස්ත දුකටම හේතුව පිංහතුනි මොකදද තන්හාව. යම් තැනක තන්හාවක් වෙද්ද ඒ තන්හා වනිසා තමයි මේ මොහොත්තේ අපිට ඇතිවන සතුට නැති කරන්නේ. ඔබ හොඳට කල්පනා කරල බලන් මේ මොත තුළවනත් ඔබට යම් කිසි පීඩාවක් දුකක් අසාහනයක් බය. මක්කර දෙයක් ඇතිවෙනවන ඔේ හැම දෙයක්ම පදනං වෙලා තියනෙ තන්්හාාව මත නෙමේද කියලා. නමුත් ොතනින් ඔය තන්න්නාව නතරවෙන්නේනෑ මේක ක්‍රියාත්මක වෙනවා. මේ වඩුව අපිට සංසාරය තුළ ගෙවල් හද හදා ගෙවල් හද හදා නැවත නැවතත් මේ භවගමන තුළ ඉපදීන්ට අවස්ථාව හදල දෙනෝම මේ තන්නාව. සාමාන්‍ය මේ ඇතිවෙලා නැතිවෙල ඇන දෙයක් නෙමේ බොහොම බලවත්වූ දෙයක් මේ තන්හාාව කියලා කියන්නේ. නැවත උපතක් පිණි අපට අවශ්‍ය කරන සියලුම සම්පත්තික ගානට අපිට එකතු කරලා දෙන්නේ තන් හාවතුලින්. මේ මොහොත්තය ඇතිවන සතුට නැති කරනාව වගේම මේ මොත්තය අපිෝ දුකට ඇදල දානවගේ අපි නැවත නැවතත් පංවතුනි සංසාර දුකට ඇදලදානේ තන් හාවතුලින්. මං එකට ඔබට උදදාහාරණයක් කියන්න දැම් බල ඔයිපිංවතු ජීවිතය තුළ ලෙඩ ගැ යක්තිය නොන පිගවතුනි. ඒයි ලෙඩගන බය ඇතිවන්නඩ ප්‍රධානම් හේතුව තන් හාාව. ඒක හොඳට කල්පනා කරලා බල්න්න කෙනෙකට තමයි තේරෙන්ය. නැති ලෙද මවගෙන ඔයිපංගහතුන්, පීඩාවිදි නැද්ද කෙ බලන්න තාම ලෙඩි හැදිලත්න නමුත් ලෙද වෙේයි කියෙන බයිං පිගනතුනී ඇතැම් මය නැති බයක්හිතියේ මවාගෙන පුදුමාකාර බයකින් පීඩාවකින් ලෝකය තුළ ජීවත්තුන ආකාරයක් පිදකිනවා පිංහතුන. මේ ලෝක ලඩවෙනවා කියනෙ එක කොහමත් අපිට නතර කරන්න බැබදන්නවා ප්‍රසිද්ධ ගායයිකිී කටියයා. පොබ් ගායකකි කිටියයාා. අපි අහලත්නේ විදියට වෛද්‍යවරුන්ගේ නිරන්තරීමම ප්‍රතිකාර ලබපු කෙනෙක්. බහලඇති තුමාගේ නමම කියන්ට වශ්‍යන නම්ව වශින් සදා නොකරට බදන්න මන්මින් කෞුරුගැද කියන්න කියලා. එතකුටේඒ ප්‍රසිද්ධ ගායකයා නිරන්තරේීමම ෛද්‍ය පරීක්ෂණෝට භාජනවමින් කෑමක් බීමක් ගත්තත්. උදුමාකාර විදිහයට පරිස්සංවමින් කටයුතු කරපු කෙනෙක් නමුත් ලෙඩවීම කියනෙක වලක්වන්න පුළුවන් ඕොනාද. මෙලෝක එක වලක්ව්ඩ බෑ අපි බයවුනත් නැතත් ලෙඩවෙනවා කෙනෙ එකක ධර්මතාවයක්. ඒ ධර්මතාවේ තේරුම්ගණ්ඩ තමයි. බුදුරජාණන් වහන්සේ දුක්කාරය සත්‍ය අවබෝධ කළ යුතුවේ කෙළ කෘත්තිය ස්වභාවය පනවා අදාලි. ඒක අවබෝධ කරගත්ත කෙනා අටපංහතුනි තන්හාව කියෙනෙක නිසා මේ මොහොත තුළ. ඒ පිබඳවෝ බයක් ඇැතිගැනීමක් හටගන්නි නෑ. එක අවබෝධ කරගත්ත කෙනට අවබෝධ කරගත්ත නැති කෙනා මේ දුක නොදකින නිසා දුක අවබෝධ කර නොගත්ත නිසා නැතිදුක් මවාගෙන මේ මොහොතේතියන සතුට නැති කරගන්නවා ඒ මදිවට ඒ තුළින් අකුසලේට යමු වෙනවා අකුසලේ තුළින් සංසාරෙන් ගැලවෙන්ඩ් බැරි මට්ටමටයා සංසාරට හිරවෙන පුද්ග්‍රයක් බවට පත්ෙනවා. එඒයායි අකුසලයේ දිගට දිගට පවැත්වීම තුොලින් කුසල පැත්ත අහිමිවෙලා සංසාරය තුළ රැඳින තත්වයටයා අවශ්‍යකන පසුබිම හදාගන්නවා. හොන්ද බලන්න පින්වතින බදුරජණන් වහන්සේ පිරිි තාමත් පැදිලියෝ දේශනා කන දංඟර පියජාතික ක කියෙලා බමුණෙක් බුදුරජණන් වහන්සේ වඩිනොකොට අඩාන්ඩා ඉන්නවා දරවා නැතිවිච් අවස්ථාවක. තමන්ගේ දරවා නැතිවුණනා කෙ ඒ දුකට අන්ඩාන්්ඩ අ ඉන්නවා. බුදුරජණන් වහන්සේ පෙන්නල දෙනව බ්‍රහ්මණය. මේ ප්‍රියදේවල් නිසාමයි දුකා හටගන්නේ. එකන තන්නාව නිසයි දුක හටගන්න කෙල වෙනවිදිහ කරනන්නේ වදාලි දැම්මි දරුව නැතිවිච්චකට අන්ඩ අන්ඩාඉන්න. මේ බමන එක පාට නැටල්ලක්ව ොහමද ප්‍රියදේවල් නිසා දුක හටගන්න හෙමදයක් වෙන්න බෑ. එක ඇන පින්හොතන මේ ලෝක මිනිස්සු පිග්ඩ සූදාන නෑ එක ප්‍රියදේවල් නිසා දුකහටගන්නවා කියලා. අපේ තංගන්න ප්‍රියදේවල් නිසා ප්‍රියක්මයි හටගන්නකල් ඇත්ත මොහොත්තකට යම් කිසි ලාමක සතුටක් ඇති වෙනවා. හැබැයි. ඒ ප්‍රියදේවල් අහිමිවෙයි කියන බයතුලින්. ඒ ප්‍රියදේවල් නැතිවී අයි කියන බයතුලින් පිගනොතුනි අපි දන්නම නැත්ව මේ මොහොතේ බයකට ත්‍රාසයකට සැලීමකට වික්ෂිප්ත භාවයකට අපියෝ පමුණුවල තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ එක තේරුංගාන්න. ඒ වික්‍ෂිප්ත භාවයේ සැලීමයි බයවීම මේ මොහොතයේ උපද්දවලදදිනේ මහා පීඩාව නිසා මිනිස්තුු නොදනවත්වොම අකුසලටයොමු වෙනවා. ොදිං හරි නැකින් හරි තමන්ගේ බඩවිියත රැකගැනීමට මිනිස්සු කටයුතු කරන. හොරකං කරනවා. දූෂන කරනවා. කාම්මිත්‍යාචාරේ හැසිරනෝ බොරු කියනවා, මිනිස්සු සුරාපානය එක් කරලා තමන්ගේ පියවි සිහිය නැති කරගන්නවා. ඒ මට්ටංඔට අකුසල් බලවත්වෙන මට්ටමට පමුණුවන්නෙ මේේ තන්හාාව. දුක උපදධවන තන්නාව ඒ දුක උපද්ධවන තන්නාව අකුසල් මට්ටමට බලවත් උනහාම නැවතත් සංසාරය තුළ දෙවී කැටියයට හරි බ්‍රහ්මේ කැටිය හරි පෙරේතේ කැටයට හරි කුම්බාණ්ඩේ කැටියට හරි ගන්ධබ්බේ කැටියයට හරි නාගේ කැටේට හරි අවේචිමා නිරයේ නිිසතේ ැටේට හරි තිරිසනෙ කැටේට හරි අසුරේ කැටේට හරි කවරාකාර ජීවී ස්වභාවයක් මත නැවතත් දුකක්මතම පිහිටුවනවා. දුකටම පමුණුවනවා. දෙවිය කුනත් බ්‍රහ්මයකුුණත් මේ සමස්තේට දුක්කාරය සත්‍ය පොදයි දුකටම පමුණුවන ස්වභාව ඇති වෙනවා. එතකොට මේ දුක්ක සමුදයාරය සත්‍යයේ තියෙන්ෙන පිංහතුනී පිරිසිඳ දක්ින්ටනෙමේ. මේ දුක්කාරයේ සත්‍යය පිළිබඳුයේ වැටහිම් ඥානය සත්්‍යති ස්වභාවේදී ඇතිව නමුත් කෘත්ති ස්භාවයට යනකොට පිහතුනේ දුක්ක සමුද්‍යයාරයේ සත්‍යයේදදි තියෙන්න්නේ ප්‍රාණී කිරීම තන්නාවීයනි ප්‍රහාාණය කරන්න එතකොට දුක්ඛ සමුදධයාරයේ සතතියේ කෘත්ති ස්වභාවය තමයි ප්‍රහාණය කිරීම. එතකොට කෘත ස්වභාවයට එනකොට සම්පූර්ණයෙන්ම ප්‍රහානය වෙලා යනවා. යම්දවස්සක මහරහත්ඵලේට පත්වෙනකොට දුක්ක සමෝදයාරය සත්‍යයේ ස්වභාවය තත්වය සත්ත්‍යයේ තේරුන් ඇරගෙන කරන්ඩ තියනෙ ප්‍රහාණය කියන එකත් තේරුන් ඇරගෙන ඒ ප්‍රහානය කළ සම්පූර්ණ භාවයට පත්කරනවා. එතමයි පරිපූර් නත්්‍යාරී සත්‍යවල පරිපූර්ණ භාවේ. අපි කතා කරාට ආරරි සත්‍යය අවබෝධ කරනවා කරනවා කියලා මේ ආර සත්යල මේ වගේ ආකාර තුනක් තියෙනවා කියනෙ එක තේරුම්ගන් නොනීළඟට අපම දුක්ක නිරෝධාරී සත්තියට. දුක නිරෝධාරී සත්තිී ද අපපි කතා කරන්න යම් දුකක් තන්හාව නිසා හටගනේ දෙක තන්හාාව නිරුද්ධ කිරේ මෙමයි දුක නැත්තිවෙෙන වෙන දෙයක් නෑන පංහතුුණ. හේතු නැති කරන්න ඕනේ යංකංච සමුදය දම්මන් සබබන්තා නිෝධ දම්න්ති යම කේතුන්ගෙන් හටගත්තා දේසියාල්ල නිරෝධය. පදනම් කරගෙන යිතියන්නේ ඒ හේතු නැතිවීමෙන් ඒ නිරුද්ධ වෙනවාමයි. එනම් මේ දුකහටගන්න හේතුව තන්නාව නම් තන්නාව දුරු කිරීමින් තන්නහා නිරුද්ධ කිරීමින් දුක නැතිව වෙනවාමයි. එතකොට ඒක තමයි සත්‍යයක් හැටියට මේ ලෝක ධාතු තුළ පවතින මේ සමස්ථ විශ්වය තුළ පවතින පරම සත්‍යයක් හැටියට අවබෝධ කරගැනීම පළම අවස්ථාවෙන් කරන සත්‍ය ස්වභාවීම. කෘති ස්වභාවයට එනොට මේ දුඛ නිෝධාරය සත්‍ය තුළ තියෙනෙ පින්න්නතුන සාක්ෂාත් කරගැනීම. දුක්ක සමුදාරයේ සත්‍යයතියන ප්‍රහණය කිරීම දුක්ඛ නිරෝධාරී සත්‍යීතියන සාක්ෂාත් කර ගැනීම. සච්චිකා තබ්බං කියරන දම්මචක සූත්‍රදි කතා කරන්න. එතකොට යම්දවසක ඒ සච්චිකාතා බෙහමනැත්තන් සාක්ෂාත් කර ගැනීම සිදුකරලා නිමා කරපුහම කෘථ ස්වභාවය මතු වෙනවා. ඒයාරි සත්ත්‍යය කෘ්‍ර සවභයි කෙන මහරහත් පලිමනත්තා සොයම්භූඥානෙන් අවබෝද්ධකර සරවඥතාඥානය කන තැනට පත්වෙනවා ොයම්භූ ානය අවබෝධ කළ නමුත් ශාසනයක් ඇති කරන්න තර ශක්ක්‍යතා යක්ති ිෙනත්තම පච්චේක බුද්ගෙන තත්වයට පත්වයෙනවා මහරාත්ඵලයට පත්වයෙනනව පින්නතුනය, සම්මා සම්බුදුවරේග්‍ය අනු ශාස්තනයට තයේ ඒ කෘත තත්වයට යම් කිසිකෙන පත්වුණු. ඊළඟට අපි අවධානයමු කරුම් පිින්න්නතුන දුක්ක නිරෝධගාමණනි පටිපදාාරී සත්‍යය, සත්්‍යයක් හැටියට මේ අවබෝධ කළ යුතුයි. කොමක්ද මේ සත්‍යය. මෙලෝකයේ නිවීමක් කරා යන සියල්ලන්ටම එකම මාර්ගය ඒතමයි ආර්ියස්්ඨාංගික මාර්ගගේ. සම්මාධිත්්ති සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා, ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාදිී. මේතමයි ආර්ෂ්ඨායික මාර්ගය. මේක තමයි එකම මාර්ගය මෙලෝකයේ උතුම් නිවීම පිණිස බල පවත්වර වෙන මේ ලෝකයේ කිසිදු මාවතක් නෑ. මධ්‍යම ප්‍රතිපදාවයි නිවෙන්ට ඇති එකම මාර්ගය. එතකොට ඒක පරම සත්‍යයක් කෙළ අවබෝදධ කර ගැනීම එවුතු මාරය සත්‍යයේ සත්‍යය අවස්ථාවදි සිද්ධ වෙනවා. එළඟට මේක කරන්ඩ තියනෙමු කද ආර්ය්‍යෂ්ඨයක මාර්ගයේ තයෙන්න්නේෙ කටපඩන් කරගෙන ගිරව වගේ ඒටු ඉසෙඩ් කියන්්ඩ නෙමි ආර්්‍යෂ්ඨායක මාර්ගයේ තියනෙ ප්‍රගුණ කරන්න. භාාවේ තබ්බං කියලන අපි කතා කරන්නේ ධම්මචක සූත්‍රයේදී. භාවිතා කරන්ඩ යිති නැතකොට යම්දවසක මොර්යෂ්ටයික මාර්ගයේ භාවිතා කරලා නිමකරාට පස්ස කෘත කියන අවස්ථාව නිර්මාණය වෙනවා. දැඟ ඔබට තේරින්ඩ ඇති මේ චතුරාරය සත්‍යයේම සත්‍ය අවස්ථාවක් තියෙනවා. සත්‍ය වශයෙන් අවබෝධ කළයුතු අවස්ථාවක්. ඒකට කියනෝ සත්්‍යය. නැත්තම් සත්‍යය ඥාන. ඊළඟට කළයුත්තේ කුමක් දෙ කියලා අවබෝධ කරගත යුතු අවස්ථාවක් තියෙනවා. ඒකට අපිකිෙන කෘත්තයේ අවස්ථානැත්තං කෘත්තේ යාාන කියලා. දුක්කාරය සත්‍යයේ තියෙනෙ අවබෝධ කරන්න. සමුධාරය සත්‍යයේ තියෙන්නේෙ ප්‍රහණය කරන්න. නිරෝධාරය සත්‍යේ තියෙනෙ සාක්ෂාත් කරගන්න නිරෝධගාමිනී පටිපදාාරයේ සත්‍යයේ තියනි වඩන්න. ඊළඟට මේ සෑමාරය සත්‍යයකම තියෙනවා කෘත අවස්ථාවක් එක ඇනෙ කළ යුත්තා හදනගෙන කරන්ඩ තියනෙ මේකයි කියලා බලාගිනිදල හරිියන්නෙ නෑනෙ වහිනකොට කුඹරක්වාපුරලා. අපි දැන ගණ්ඩෝනය අදාළ විදියට ඒවාහිටවල අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරන්න. කරන්ඩ තියනිි මේකයි කල නිියර්උඩට වෙලා බලංහිටියට පලලබෙන්නේි නෑ ඒ වගේ. ආරේ සත්‍ය තුළ කරන්ඩ තියනිෙ මේකයි කල කෘතිඥාණින් අවබෝධ කරගත්තට ඊළඟට ඒක සිදුකොට නිමාක් කළ යුත්තුයි. ඒ තමයි කියන්නේ කළයුත්ත කලා බඹසරවස්ස නිම වුනා කෙලෝය රහතන් වහන්සලා ප්‍රකට කරන්නේ කළයුත්ත කලා. බඹසර වැස නිමවුණා මේ විදියට ර පලයට පත්තු නම රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ අවබෝධය ලෝකයට ප්‍රකට කරනවා. කළයුත්ත කලා කියලා කියන්න පින්වතුන මේ චතුරාරය සතති ධරමය තුළ කළයුත්ත හඳුනාගෙන ඒ සියලුම කළයුතු දේවල් ඒ ඒ ආරය සත්්‍යයට අනුකූලුව සම්පූර්ණ කලා කියෙන තැන. එතකොට සෑම රහතන් වහන්සේ නමක්ම අවබෝධ කරන්නේ. මේ චතුරාරේ සත්‍යති ධර්ම මේ සත්‍යය කෘත්තිය කෘතවර්ශයෙන් ඥානතුනකින් යුක්තව. සෑම පසේ බුදුරජාණන් වහන්සේ නමක්ම එකී ආරය සත්‍යයන් ඒවිදිීටම අවබෝධ කරනවා. හැබැයි සම්මාසම් බුදුරාජාණන් වහන්සේලා. මේ සියල්ලම මේ චතුරාරය සත්‍ය ධර්මය සත්ත්‍ය ඥාන හැටියට කෘති ඥාන හැටියට කෘතඥාන හැටියට ගුර උපදේශ රහිතවම තමන් වහන්සේලා විසින්ම අවබෝධ කොටගෙන. මේ මුළුමහත් ලෝකයාට ඒ ආරී සත්‍ය ධර්මය පැහැදිලි වච්චනවලින් පැහැදිලි ර්ථවලින් ප්‍රකට කරමින් මුලමැදාගතුන්තැන ඉතාමත් පිරිසුදු පැදිලි ර්ථ සහිතෝ පැහැදිලි වැංජන සහිතෝ මේ ලෝකයට ප්‍රකට කරමින්. ලෝකයාටද ඒ උතුම් චතුරාය ස්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවෙන්නට අවශ්‍ය කරන මග සරුවච්ඥන් වහන්සේලා විසින් ප්‍රකට කරනවා. ඒ නිසයි. සම්මාසම් බුද්ධ කියලා සරුවච්ඥන් වහන්සේට අප්‍යාමන්ත්‍රණී කරන්න. ඔන්න තේරුන්ගැන්, ධම්මචක සූත්‍රදි බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥාවක් දෙනවා. මහනිමේ මම යම්දවසක මේ චතුරාරය සත්‍ය ධර්මය ආකාරතුනකින් පරිවර්තතුනකින් යුක්තව ආකාර දොළසකින් යුක්තව. යම්තාක් කල් අවබෝධ නොකලාදඒතා කල් සම්මා සම්බුද්ධ කෙළමන් ප්‍රතිඥා දුන්නේ නෑමේ ලෝකේ හැබැයි මහනින් යම් දවසක මංමේ චතුරාරේ සත්‍යති ධර්මය පරිවර්ත තුනකින් යුක්තව ආකාර දුොළසකින් යුක්ත අවබෝධ කළේද එදා මං මේ ලෝකේ ප්‍රතිඥා දුන්නා සම්මා සම්බුදුවරේක් කියය කියලා බලන්න පිग्නතුනි සම්මා සම්බුද්ධ කියන තැන. අපි කතාබහක් කරන්නේ මේ චතුරාරය සත්‍ය ධර්මය පිළිබඳව තිබෙන පරිපූර්ණ අවබෝධී තියන විශිෂ්ඨත්වය මතමයි. විශිෂ්ටත්වය මතමයි ඒනම් පංහතුන තේරුන්ගන්න අප සරණගිය සම්මා සම් බුදුරජාණන් වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා. ඉතිපිසෝ ආක්කේදිී එක බුදුගුණේකින් ආමන්ත්‍රණය කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසිම්ම මේ කේවල පරිපූර්ණ සර්වඥඥතා ඥානයට පමණක් විෂද වෙන ඒ චතුරාරය සත්‍ය ධර්මය ආකාර දොළසකින් පරිවර්තු තුනකින් අවබෝධ කළ නිසාමයි ඒ භාග්‍යතුන් වහන්සේ. ඒ කාන්තිම්ම සම්මා සම්බුද්ධ වන සේක අපසරණගේ ඒ මහා ශාස්තෘූන් වහන්සේගේ සරුවඥඥතා ඥානයට සම්මා සම්බුද්ධ ගුණයට අපගේ නමස්කාරී වේවා කෙළහැමෝම ප්‍රාර්ථනා කළ යුතුයි. ඉතිං අදමින් ධර්මදේශනාව ශ්‍රවණය කිරීම තුළින්. අප රැස්කරගත්තාව සියලම පුුණ්‍ය ශක්තින් විශේෂන් මේ ධර්මදේශනව සඳහා දායකත්්‍යය දරන කොළඹ පහා. රුවන් මාවතයේ පදිංචි ජානකී කළුබෝවිල නෝනා මහත්මියය රවී කළුබෝවිල පින්වත් මහත්මානං ඇතුළු සහෝදර සහෝදරියන් පිරිසටාපි අනුමෝදං කරමු ඒ පින්ංවතුන් විශේෂයෙන් මේ ධර්ම දේශනා පැවැත්වීම තුළින් බලාපපුරොත්තිවා දෙදස් දෙක අගෝස්තු මසතිස්වන දින පරලෝ සැපත් කටුවාාවල විසූ මල්ලිකා ගුණසේකර ආදරණිය මෞතුමයට සහ මීට වසර විසිනා මේකට පෙර මිය පරලෝයන්ටේ දුන පියසේන ගුණසේකර ආදරනීය පියතු මන්ට පින් අනුමෝදං කිරීම මේ උතුම් ධරම දේශනාවේ. උතුම් පරමාර්ථයක්, උතුම් බලාපොරොත්තුවකේ අනුවපේ මිය පර්ලෝයන්ටේ දුන එම ධයබර මෑනිියන්ට පියයාාණන්ට මේ පින් පෙත් අන ෝදන් කරම. ඒවාගේම කොළඹ පහා චිත්‍රලේෙන් හි පදිංචිව සිට මිය පරලෝයන්නටය දන විල් ්‍රරඩ් කළුබෝවිල ආදරනිය පියානන් එවගේම කමලා කළුබෝවිල ආදරණිය මෑනියන්ටාත් මේපින්ං පෙත් අනු ෝදන් කිරීමට බලාපපුරොත්තු වන අපි අනු ෝධන් කරම අනු ෝදං වේවා සැපවත් ඒවා කෙළ ප්‍රාර්ථනා කරමු. එවාගේම මීට මාස දෙකට පෙර පරලෝ සැපත්ව අන්නටය දන බොරලැස්ගම පරෝපකාරමාවත ලිපිනේ විසූ හෙම බණ්ඩාර මහත්මානන්ටත්. ඒවාගේ මීට සති තුනකට පෙර, මිය පරලෝ යන්න ෙදන සරත් හල් අතුර හත්මානාං ඇතුළ නමින් පරలో සැපත්වන්න දන සියලුම ඥාති හිතවස්ියළ නාටමත්. මේ පුුණන්න ශක්ති අනෝදං කිරීමට බලා පුරත්වන බවත් සඳහන් කරනවා, අපි පින් අනුමෝදං කරමු එක නම් සඳහන් කළ ඒ සල පින්గ තුලාට පින්ං අන ෝදංක කර න ෝදං ුන් සියල නාාගීමම ර ෝක ජීවිතය. සැපේං සැපේට පත්වේවා. අමා මහ නිවන නිවෙත්වා කපි ప్ාර්ථනා කරමු. ඒවාගේ මේ රැස්කරගත් පින් තු ොරොත් ති ේශක නන් හන්ස තුළ හා ංගරත් ේ ාර්తනා කිරින් පින් සේයාන අප రాර් ස හා ංගරත්නිට පු ශක් ති න භ ී තුළින් නි දක් නි ೋගී ාව චిරජවන ඒ කාන්තේම ලැබේවා කෙපි ప్්‍රාර්ථනා කරමු. ඒවාගේ තමයි සිද్ධක අප ാ න්త හత තු ാ ണ ి ෘత ശ ശ අප యാ හత තු එ කාര ంం රම ന මත් තක් షන්తයක් සැනසීම මയుතුം ධර්මදේශනා సංවිධ නය කිරීම තුළින් සැලසවා ලාప రాാර්త ර ඒ ගේ ിങ තු త లోോ. දධර්ම ශ්‍රවණනය කරපු ලෝ වැසිියල දෙ නාටම, ්‍රාර්ථනය බෝධයකින් උතුම්, සුකපටි පදාවෙන් නිවන්න අවබහෝධේ පිනිසු මේ ධර්මදාානය පංකම හේතුවාසනාවේවා කළ ප්‍රාර්ථනා කරන යනුව. ධර්ම දේශනාව සංවිධානය කරන අපේ ජනනික කළු බෝ ල නඕන මහත්මයක්ත් ඒවාගේ මරවී කළ බවිල මහත් මනග තුළ පවල හෝදුර සහෝදරයෙන් ැතුළ කොටග. ධර්මය ශ්‍රවනය කළ පින් න නටම ෝක හ ම ට ම. සැනසී මක්ෂාන්තියක් නිදුක් නිරෝගි භාාවේ චරජීවනේ පිනිසත් මේ ධර්ම දේශනා විවහල් වේවා සුක පටි පදාවෙන් අමාමහ නිවනේ නිවින්නට මෙවතුම් සම්මා සම්බුද්ධගුණේ ශ්‍රවණයකිරීමම හේතුවාසනාම වේවා කෙළපි ප්‍රාර්ථනා කරමු සාධහූ සාධහ සාධු සියු දෙවන් බ්‍රහ්මයන් සහිත ලෝකයා මේ පින්පිත් අනුමෝදං වේවා අනුමෝදంలు ලබත්වා දෙවියන් බ්‍රහ්මයන් සහිත ලෝකයා. අමාම නිවැනී නිවෙත්තුවා කලාපි ್ාර්ථනා කරු නැවත නැවතත් ඔබාප සැමදිනාටම උතුම් චතුරාරය සතති ධරමේ අවබෝධී පිණසම්බි මහනයෝ පු නනිශක්තිය හේතුවාසනාම වේවා කියල ප්‍රාර්ථනා කරගම, සාධ, සාධහු, සාධු. ආකා සට්ටහාචබුම්මට්හා දේවානාගා මෛද්දිකා පුුණඥන්තගනු මොහෝදෙත්වා චිරංග්‍රක් අන්තු සම්බෞද්ධ සාසනං. චිරංග්‍රක්කන්තු සම්බුද්ධ දේසනන් චිරංග්‍රක්කන්තු සම්බුද්ධ සාවකං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතුව බවතු ලෝකෝච රාජාභවතු දම්නිිකෝ තුනරුවන් යනන්තු ගුණ බලින් ඔබ හැමදිනාටුම සතක්ෂාන්තියක් සැනසීමක්ම වීවා කෙළප සැමදිනා මෙත්සිතිින් ප්‍රාර්ථන කරමු. වස්සාන ධර්මදේශනා ජරියම ලිකාවඔස්සේ ඔබ ඒ ස්්‍රවනිි කලේ. දෙද හස් දෙ වසරේ අගුස්තුමස තිෙස්වන දින පරලෝ සැපත් කටුවාාවල විසු මල්ලිකා ගුණ සේකර ආදරණියය මෞතුමියයට සහ. මීට වසර විසි නවේකට පෙරමිය කියිය. පියස්සේන ගුණ සේකර ආදරණිය පේතුමන්ටාත් කොළඹ පහ චිත්‍රාලයෙන් හි පදිංචිව සිටමිය කියිය. வில்ල්ඩ කලුබෝවිල අදරණිය පියාන්නන්ටාත් කමලා කළුබෝවිල ධෑබර මෑණියන්ටාත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශා ජෝටිබ් නාලිකාවොස්සේ සිදු කළ ධර්මදාන මපින් කමයි. එවෙනුවෙන් පින්බර දයිකත්වයගෙන කටිදු කළේ කොළඹ පහ රුවන්මාවතේ පදිච්චි ජානකී කළුබෝවිල මාත්මිය සහ රවී කළුබෝවිල මාත්මා ඇතුළු සහෝදර සහෝදර පිරිසයි ස්සිදු කලා වූ ධර්මදාානමය කුසලයේ අනුභාව බලයෙන් එම පින්වත් පවුලල සීලුම දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුක පඩිපදාවෙන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධය පිණිස්සම මෙම ධර්මදානමය කුසලය හේතුවාසන වේවා ධහම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුධ රණ විදෙස්කතව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙෙනුවෙන් පුුණ්‍යයා අන මොතනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා ය නාලිකාවෝේ දායිකත්තු ධර්මදේශනා පචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්තුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනාන්ගේට දිින්තුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට. දම්මසූ බසැමට තිරුබන් සරණයි බින්දුුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුළ බිදුුවයි හතයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුළ වස්සාන ධර්මදේශනා. දින්නපතා නමුත්තුමු ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeුප නෑලිකා වූ දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සානු ධර්මදේශනා.